පින්වතුනි බුදුහාමුදුරුව දේශනා කළා මේ ධර්මය කියන එක අපි ජීවිතයට අවශ්‍ය කරන්නේ ඇයි පුද්ගල ජීවිතයක් යහපත්ව පවත්වාගෙන යන්නට අර්ථවත් මනුස්ස ජීවිතයක් ගත කරන්නට මේ ධර්මය පින්වතුනි අපි හැම කෙනෙකුටම අත්‍යවශ්‍ය කරන දෙයක් ධර්මයේ නැතුව අපිට ජීවත් වෙන්න බැහැ එතකොට මේ බණ අහනවා කියලා කියන්නේ මොකක්ද බණ අහනවා කියලා කියන්නේ අපේ ජීවිතයේ තියෙන වැරදි අඩුපාඩුකම් දුර්වලතා හඳුනාගෙන අර්ථවත් මනුස්ස ජීවිතයක් ගත කරන්නට මේ ධර්මයේ අතිශයින්ම වැදගත් වෙනවා බුදුහාමුදුරුව දේශනා කළා සුනාත බණ අහන් ධාරයට හිතේ ධාරණය කරගන්න චරාත ඒ අනුව තමන් ගත කරන ජීවිත සාර්ථකත්වයට ඒ ධර්මය ප්‍රයෝගික කරගන්න පින්වතුනි අපි මේ ලබාගෙන තියෙන මනුස්ස ජීවිතය හරිම වටින මනුස්ස ජීවිතයක් දුර්ලභංච මනුස්සත්ත මනුස්සයෙක් වෙලා උපදින එක හරිම දුර්ලභ කාරණා දුර්ලභ කාරණාවලින් එකක් තමයි මනුස්සයෙක් වෙලා උපදින දැන් අපි හැමෝම මිනිස්සු වෙලා ඉපදිලා ඇස කන නාසය දිව ශරීරය මනස මේ හැයට කියනවා ෂට් ඉන්ද්‍රියන් මෙන්න මේ ඉන්ද්‍රියන් සක්‍රීයව පොවතින විදියට අපි ප්‍රතිසන්දිය ලබලා තියෙන්නේ පුබ්බේච කත පුඤ්ඤතා මේ මගේ රත්තරන් අම්මලා තාත්තලා දුවල පුතාලා අපි හැමෝම පෙරපින් කරලා තියෙනවා අද මේ ආසනේ ධර්මාසනේ වාඩි වෙලා මම ඔයත්තන්ට බණ කියන්නේ මම මේ සිවුර දරාගෙන ඉන්න තරම් මම පින් කරලා තියෙනවා ඔයත් අද ওই විදිහේ ලස්සන මනුස්ස ජීවිතයක් ගත කරන්න පෙරපින් කරලා තියෙනවා දැන් බලන්න සමහර අය ඉන්නවා උපත්තියෙම ඉප දෙනකොටම ඇස් දෙක පේන්නේ ඉප දෙනකොටම කන් ඇහෙන්නේ නැහැ ඉප දෙනකොටම ඇවිදින්න බෑ ඉප දෙනකොටම කතා කරන්න බෑ සමහර විට ඉපදලා අවුරුදු 25 30 40ක් වුණත් ඇවිදින්න බෑ ඉපදිච්ච දවසේ ඉඳලා තොටිල්ලේ ඉන්නවා සමහර යම් යම් ආබාධ නමුත් මේ ඉන්ද්‍රියන් හය සක්‍රීයව පවතින විදියට ප්‍රතිසන්දිය ලැබලා තියෙන්නේ මගේ අම්මේ තාත්තේ දුවේ පුතේ අපි පෙරපින් කරලා තියෙනවා පෙර ආත්ම භවවලදී අපි පව්කම් කරා නම් මේ වගේ මනුස්ස ජීවිත ලබන්නත් බැහැ ඔයත් මේ අද මෙතන වාඩි වෙලා බණ අහනවා මෙහෙම බණ අහන්න සිතිවිල්ලක් එන්නේත් නැහැ අනික බෞද්ධෙක් වෙලා ඉපදිලා ඉන්නක කොච්චර වටිනවද බෞද්ධ එතකොට අපි මේ බෞද්ධ දර්ශනය තුල පෙන්වලා දෙන කාරණිය තමයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුල හිතන්න විමසන්න ඒ අනුව ක්‍රියාත්මක වන්න පුළුවන් පූර්ණ දර්ශනයක් තමයි මේ බෞද්ධ දර්ශන. අපි මේකට කියනවා ආගම කියලා. බුද්ධ ආගම. ආගමක් කියලා කිව්වට මේ ආගමක් නෙමෙයි දර්ශනය. ආගම සහ දර්ශනය කියන වචන දෙකේ තේරුම් තියෙනවා ආගම කියලා කියන්නේ යම්කිසි නීති රීති පද්ධතියකට කොටු වෙච්ච එකකට අපි කියනවා ආගම ඉස්ලාම් ආගම Hindu ආගම කතෝලික ආගම නමුත් බෞද්ධ දර්ශනය ආගම තුල තියෙන විශේෂත්වය නීති රීති පද්ධතිය සකස් කරලා තියෙනවා ඒ නීති රීති පද්ධතියට අනුව මිනිස්සු වැඩ කටයුතු කරන්න ඕන අනිවාර්යයෙන්ම ඉස්ලාම් භක්තිය සිකුරාදාට පල්ලියට ආයතුයි නීතිය පිරිමියයි දවසට පස්වතාවක් ආගම හැදී යුතුයි ක්‍රිස්තියානියේ ඉරිදාට පල්ලියට ආයතුයි නමුත් බුදුදහමේ අපේ බෞද්ධයන්ට නීතියක් නැහැ පොයට සිල් ගන්න ඕන පොයට පන්සල් ආයතුයි ඒව නීතියක් බුදුදහම තුළ මේ දර්ශනයේ තියෙන වෙනස ඒක මේ බෞද්ධ දර්ශනය තුල කියලා දෙන්නේ සිතන්න තමම්ම හිතින් විමසන්න
ඒ අනුව තමන්ම ක්‍රියාත්මක වන්න. එහෙම දර්ශනයක් තමයි මේ බෞද්ධ දර්ශනය. එහෙමනම් පින්වත්නි පව් කළොත් පව් කරන කෙනාට එයට අනුරූප විපාකයක් තියෙනවා. ඒ විපාකය ලැබෙනවාමයි. දැන් සමහර ආගම් තියෙනවා පව් කරන අයට පව් සමා කරගන්න ක්‍රම තියෙනවා. සමහරලාට පව් සමා කරගන්නව පව් කරන. බුද්ධ ආගමේ එහෙම නැහැ. පවක් කළොත් පවට අනුරූප විපාකයක් තියෙනවා. බුදුදහම තුල පෙන්නලා දෙනවා දැන් සමහර අය පව් කරන අය ඉන්නවා. ඒ පව් කරන අය පව් කරනකොට බොහෝ මිහිරි හොඳයි ප්‍රණීතයි කියලා හිතනවා. ඒව විඳවන් වුණාට පස්සේ ගොඩාක් විඳින්න සිද්ධ වෙනවා. ඔයත් බලලා තියෙනවා ලෝවැඩ සංගරා. මේක තියෙනවා විදාගම මෛත්‍රී හාමුදුරු කියලා. කරන කාලට පාව මීවිය මිසේ විඳින කාලට දුක දැඩි වෙයි ගිනිසේ හැඳින ඒ පාව දුරලන උපදේශේ නුදුන මැනවි කරන කලට පව් මීරිය මිසි පව් කරනකොට බොහොම මිහිරි ප්‍රණීතයි හොඳයි කියලා හිතනවා විඳින කලට දුක් දෙවි කිසි විඳින්න උනාට පස්සේ ඒව අපිට විඳවන්න වෙන ඒ පව් තුරලන උපදේශයේ දැනගෙන සිතින් කයින් වචනයෙන් කරන අකුසල කර්ම කරන්න එපා කියලා අපි බෞද්ධ දර්ශනේ අපිට පෙන්නුවා කරන ක්‍රියාවෙන් මට යහපතක් සිදු වෙයිද මගේ ගෙදර කෙනෙකුට යහපතක් සිදු වේද මේ කරන ක්‍රියාවෙන් වෙන කෙනෙකුට යහපතක් සිදු වේද යහපත් නම් ඒ දේ කරන්න මගේ පරලොව ජීවිතේට මේ කරන දේ යහපතක් වේද ඒ දේ කරන්න මේ කරන ක්‍රියාවෙන් මාහට දුක් විඳින්න වේද මාහට පසුතැවිලි වෙන්න වේද මට වේදනාව විඳින්න වේද? එවන් ක්‍රියාවන් පින්වතුනි කරන්ට පා කියලා තාම පිටුල දෙ. ඒ නිසා මිනිස්සු අද වෙනකොට පිනට දහමට නැඹුරුව කටයුතු කරන අය වගේම මනුස්සකම් මිනිස්සුගේ ගුණධර්ම ඒව සියල්ලම පැත්තකට දාලා නොයේ දුසිරිත වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සු කොටසක් බලන්න එතන විද්දට එනවද සිංහල අලුත් අවුරුද්ද දැන් අපි අලුත් පරණ අවුරුද්ද දැන් 13 වෙනිදා නේද පරණ අවුරුද්ද 14 වෙනිදා දැන් අලුත් අවුරුද්ද උදාහරණ කොට අපිට පුදුම සතුටක් තියෙනවා අපේ ළමයි ඇදෝ අඳිනවා අලුත් දෙනුම් ඇඳගෙන ඒක හොඳයි නැගත් චාරිත්‍ර කරලා ඒක කරන්න ඕන අය අලුත් අවුරුද්දට ප්‍රමෝම ප්‍රමෝම සතුටකින් කාල වේල. එතකොට ඒකේ අවුරුද්ද සමරන්නේ කොහොමද අපි? අවුරුද්දට ඉන්න වැඩි පිරිසක්. අවුරුද්දට හැමදාම නැහැ. අවුරුද්දට අපි බොනවා කියලා මොකක් බොනවා ඇතිනේ. අවුරුද්දට සතුටට බොනවා. සමහරව අවුරුද්දට බීලා. සමහරලාට ඔය තියෙන කාලවල බුදිය ගන්න. පවදා උදේට සමහරලාට බල්ලොත් දෙවිදෙල මූණ හේතුවට පස්සේ තමයි ළමයි ගිහිල්ලා අතින් අල්ලගෙන ගෙදර ඉක්මනින්. එතකොට එහෙම තියෙනවා. ඒ අවුරුද්දට අවුරුද්ද සමරණලු. මේ අපේ සිංහල අය තමයි ගොඩාක් එහෙම සමරන්නේ. එතකොට වෙනත් ජාතියින් ඉන්නවා. දැන් ඒ අය දැන් බලන්නකෝ අපි ඉස්ලාම්පත් කියලා. ඒගොල්ලෝ සමහර කාරණා වලදී අනික් අයට ආදර්ශයක් දෙන අවස්ථා තියෙනවා. ඒගොල්ලෝ මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා ගැටළු සහගත තත්ත්වයන් ඇති කර ගන්න අවස්ථාවක් ඉඳ බලන්න මේ සීසන් කාලේ මේ අප්‍රේල් මෙනිවාඩු කාලේ ගිහිල්ලා අවුරුද්දෙන් පස්සේ නුවරෙල්ල උගල කොච්චර ගිහිල්ලා ඒගොල්ලෝ හොඳට කනවා විනෝද වෙනු විශ්වාස ගන්න එතකොට දැන් අපි සිංහලයි
තියෙන්නේ ගොඩාක් දුරට කනව බොනවා විතරයි. ඉන් එහාට ජීවිතයක් නැහැ. අපි හුරු වෙන්න ඕන දැන් සමහර මිනිස්සු ඉන්නවා රුපියල් 1000ක් දවසට හම්බ කරනවා නම් ඒ 1000 එදා කෑවා බිව්වා පහුවදාට රුපියල් 10ක් ඉතුරු නැහැ. අදිස්සියට බෙහෙත් ටිකක් ගේන්න ගෙදර සල්ලි නැහැ. එහෙම තියෙන. කිසිම ඉදිරියක් නැහැ. ඒ නිසා ගෙදර ඉන්න මේ අම්මා තාත්තා දෙන්නම දැනගන්නට ඕන ඉතිරි කරා. දැන් ධනමෙත් උගන්වන්නේ අපිට හම්බ කරන්න ධනය කොටස් හතරකට බෙදන්න. ඒකේන භෝගී පුංචෙය. පළවෙනි කොටස අනුභව කරන්න. කන්න බොන්න අදින්න පළඳින්න පිනට දහවට ඔය ගමන් බිමන් යන්නේ ඒවට හැම දෙයකම මේ කොටසක් මේ කරා. වැඩි කොටස. වීහි කම්මං පයෝජෙය. තව කොටස් දෙකක් යොදවන්න තමන් දේවත්වකින් ආදායම ගන්නව නම් ඒ ආදායම වැඩි කරගන්න තව කොටස් දෙකක් යොදවන්න. තමන් වෙනත් රබර් කෑල්ලකින් ඒව නැත්තම් වෙනත් දෙයකින් ආදායමක් ලබනවා නම් ඒ ආදායම වැඩි කරගන්න තව කොටස් දෙකක් යොදවන්න. ඊතුරු කොටස චතුත්‍රංච නිදාපේය ආපදාසු භවිස්සති. ඊළඟ කොටස හදිසි ආපදාවකදී ගන්න කොහේ හරි තැම්පත් කරලා තියන්න. හදිසියක දිගන්න. ඒ නිසා පින්වතුනි ඒක දැනගන්න. ධර්මයේ ওই විදිහට කියලා දෙනවා හම්බ කරන ධනෙ කොටස් හතරකට බෙදලා පරිහරණය කරන්න. මම මේ කියාගෙන ආවේ පින්වතුනි පව් කරන කෙනාට ඒ පරිේ විපාකය හම්බ වෙනවා. මොනවා කරලා හරි සමහර මිනිස්සු මෙදීම මංගලවත් ඒ කරණේ වේ විපාක මොනවා කරලා හරි යමක් කළොත් පාප කර්මයක් ඒක විපාකේ එනවා පස්සේ. ඒ නිසා දැන් මේ ආත්මයේ සමහරව පව් කරනවා හැංගිලා කාටවත් පේන්නේ නැතුව මේක කරන්න ඕන මිනිමරමක් කියලා. ඒ වුණාට නීතිය රැගෙනට අසු වෙන්න තුලින්වත් පුළුවන්. ධර්මානුකූලව මේ කර්මයේ ගැලවෙන්න බෑ. මේ කර්මය යට විපාක දෙනවා. නෝය සමහර අම්මලා ඉන්නවා අම්මා ගෙවට දැන් සමහර අම්මලා ඉන්නේ මාතෘත්වයේ අගය දන්නේ ළමයා ඉපදිච්ච ගමන්ම ඉස්පිරිතාලේ කුරු බාල්දියට දාලා යනවා ළමයා ඉපදිච්ච ගමන්ම ටොයිලට් වලට දාලා යනවා ළමයා ඉපදිච්ච ගමන්ම වලක් කපලා වල දාලා උඩින් කෙහෙල් පඳුරක් ඉන්නවා මට ඔය කිරිබත් පිට පැත්තේ අන්තිමේදී කොහොමාරි පොලිසියට කිව්වා පොලිස් නිලධාරී මහත්තුරු ආවා මේ ගෙදර ඇවිදින්න ඉතින් බලනවා මේ කෝ ළමයා කියලා මේ ගෑනු කෙනා උත්තර දෙන්නේ ගේ හැම තැනම බලනවා කොහෙවත් නැහැ මේ ළමයා මේ ඉස්පිරිතාලේ ඉඳලා මේ හම්බෙලා ගෙදරට එක්කගෙන ආපු මේ පුංචි ලේකටි ළමයා මේ ගිරි කැටි ළමයා පුංචි ළමයා කොහෙවත් නැහැ අන්තිමේදී ඒ ගෙදර පොලිස් නිලධාරී මහත්තුරු ගිහලා ඉතින් ෆ්‍රිජ් එක අරගෙන ෆ්‍රිජ් එක ඇතුලේ තියෙනවා shopping cover එක ගත්ත මේ shopping cover අරන් බල්ලකට මේ පුංචි ළමයාව කෑලි කෑලි වලට කපලා shopping cover එකට දාලා ෆ්‍රිජ් එකට දාලා මේ අම්මා පොලිසිය මහත්තුරු අහනවා ඇයි මෙහෙම සාපරාදී ක්‍රියාවක් කළේ උඹේ ලේන් මසින් ඇතිදරි වෙච්ච මේ කිරිකටි ළමයා කපල කොටල කෑලි කරලා කවර එකට දාලා ඇයි ෆ්‍රිජ් එකට දැම්මේ මේ අම්මා දෙන උත්තරේ මොකද්ද මහත්තයෝ මට කාලෙක ඉඳලා තියෙනවා ආසාව පොලිසිය අයහන මොකද්ද ආසාව මහත්තයෝ කාලෙක ඉඳලා මට ආසයි මිනි මස් කන්න මම මේ ළමයාව මෙරුවේ මට මිනි මස් කන්න තියෙන ආසාවකින් බලන්නකො එහෙම අම්මලක් දීලා ඒ අම්මා ඒ ළමයා මරන්න ප්‍රධානම හේතුව තමයි
मिनी मस्कंड दिया ना आशा इहे मु आशा वाल दिया ना अम्मला इन्दो तमंगे लवयाव बरागर खाने ये निश्चित पीना तो नहीं इवान समाजी का तमाई अभी मी जीवन ते ने बड़ा किया ये निश्चित पीता नटोन ये अम्मा करपु कार्मे ये अम्मा ने जीविते जीवत्ते लाइन ना काम विदवान करेना वाकी नीति रहने ना उसे ला विदवान करेना वाकी पारलव जीविते यानी मारे मधुगति कामी वेला विदवान करेना वामाई एक इन गैलेवेंट पुलुआ का मत ने ये अम्मा एक रब साप्रादी प्यावट यहाँ अनुरूप विपाक है ईलगा आप में भी हम में අපිත් මේ ආත්මේ ඔය ජීවත් වෙලා ඉන්නකොට අපි කරන පුංචි පුංචි පාප කර්ම තියෙනවා. ඒ පාප කර්ම එකතු වෙලා සමහර වෙලාවට ඊළඟ ආත්මේ ඒවා විපාක දෙන්න පුළුවන්. දැන් අපි ඔයෙක් අවස්ථාවන් වලදී අපි පාප කර්ම කරමු. අපි එච්චර හිතන්නේ නැහැ. ඒ වුණාට පව කරනවා. මේක පවක් කියලා දාන්න. තේක බොනෝ. බීල වෙලා ඉන්න මේසුනේ තියන කෝප්පි आराधिता ඊළඟ ආත්මේ සමහර වෙලාවට දියේ ගිල්ල මැරෙනවා. ඒ කර්මය ඊළඟ ආත්මේ සමහර වෙලාවට ඒක විපාක දෙන්නේ දියේ ගිල්ල මැරෙනවා. මේ ආත්මේ සමහර වෙලාවට දැන් ණය සමහර මිනිස්සු ඉන්නවා. ණය බරේ ඒක මිදෙන්න බැරුව සමහර ලාට සිය දිවි හානි කර ගන්නවාද? ජීවිත සමහර නැති කර ගන්නවා. ඒවත් එක සමහර ලාට ඒ ණය සමහර වෙලාවට දීප කට්ටිය අනිකයට සාප කරනවා. සමාලයට මොනවාද සිද්ධියක් එක්ක මිය යනවා. මිය ගිහිල්ලා ඊළඟ ආත්මේ සමහර වෙලාවට උපදින්නේ ගොඩක් වෙලාවට ජාතක කතාවල එන විදිහට හරක් වෙලා උපදිනවා. මී හරක් වෙලා උපදිනවා. එහෙම තියෙනවා ජාතක කතාවල. ඒ නිසා අපි දැනගන්න ඕන පව් කරනකොට දැන් සමහර මිනිස්සු පව් කරනවා. ඒ පාප කර්මේ කරා මේ මනුස්සයා ඉඳන්නේ සමාල්ලාට මේක අහුවේ කියලා. ඒ මනුස්සයා දැනගත්තොත් මේ කරන පාප කර්මේ මට කරන වෙලාවට විදින්නේ මට මේක විපාක දෙයි කියලා. සමාල්ලාට එයාටම ජීවිතේ හානි කර ගන්න වෙනවා. දැන් ওই පහුගිය දවස් වලට දෙප්පලා පැත්තේ ගෑනු ළමයි බෙල්ල ගැප්පුවා. එතකොට ඒ ළමයාගේ අදටත් බෙල්ල නැහැ. අදටත් බෙල්ල හොයාගෙන කඳ විතරයි ඒකත් අර බෑග් එකේ දාලා අරන් ගියා. අන්තිමේදී අහු වුණා. ඒ කරපු පුද්ගලයා අන්තිමට එයා දන්නවා නීතිය රැහැරට මං දැන් කොටු වෙලා කියන්නේ කියලා. මිනිහා මේක කරන්න ඇත්තේ ගොඩක් වෙලාවට මේක කාටවත් අහු වෙන එකක් නැහැ කියන්නේ. නමුත් ඒව පාප කර්ම කරාට සමහර වෙලාවට කොහෙන් හරි ඒව අහු වෙනවා. හැබැයි ඒ මනුස්සයා එකෙන් බේරුණ ඊළඟ මේ මනුස්සයා කරා පාප කර්ම දෙකක් කරගෙන. මොකද්ද? ප්‍රධානම පාප කර්ම දෙකක්. ඒ පළවෙනි පාප කර්මය මනුස්සය ඝාතනය. අර කාන්තාව මරලා බෙල්ල කපලා එහෙම කරපු සාපරාදී ඝාතන. ඒක විශාල පාප කර්මයක්. ඒ යනකොට මේකෙන් ගැලවෙන්න බැහැ කියලා හිතමු මේ පුද්ගලයා සිය දිවි හානි කරගන්න. සිය දිවි හානි කර ගැනීම ඊටත් වැඩිය අකුසල කර්මයක්. තමන්ගේ ජීවිතය තමන් හානි කර ගන්නවා නම් ඊළඟ ආත්මේ අපි කියනවා මනුස්ස ජීවිතයක් ලබන්න බැහැ කියලා. ඇයි තමන්ගේ ජීවිතය තමන් හානි කර ගන්නවා නම් මනුස්ස ජීවිතයක් ලබන්න බැහැ කියලා? එහෙම කියන්නේ පිළිතුනි. දැන් බෙල්ල වෙනදා ගන්න පුද්ගලෙ වහබන පුද්ගලෙ කවදාවත් යදනවද ඒ දේ කරනකොට මෛත්‍රී සහගත සිතුවිල්ලක් එනවද? සියලු සත්‍ය දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා හිත වහවනවද බෙල්ල වල දා ගන්නවද? නෑ. ඒ වෙලාවට බෙල්ල වල දා ගන්නකොට වහවනකොට ඇතිවන සිතිවිල්ල මොකද්ද? තව කෙනෙක් කෙරෙහි දේශ සහගත සිතිවිල්ල. තව කෙනෙක් කෙරෙහි වෛර සහගත සිතිවිල්ල. දේශයෙන් වෛරයෙන් තරහින් අවසන් හුස්ම ඉලනවා නම් ඊළඟ ආත්මයේ ත්‍රිසංගත සත්‍ය ලෞකික
ගොඩක් වෙලාවට කුණකටුව පොළොංගු වෙලා උපදිනවා වෙනත් විසගෝල සර්පිය වෙලා උපත්ති ලැබෙන තිරිසන් සත්තු වෙලා ඒ නිසා මනුස්ස ආත්මයක් ලබන්න කෙනෙක් තමන්ගේ ජීවිතය තමන් හානි කර ගන්නවා නම් ඒක දහමේ උගන්වන්නේ බරපතල කුසල කර්මයක් විදියට ඒ නිසා අපේ ජීවිතය කියන එක වටිනවා මගේ රත්තරන් අම්මේ තාත්ත දුවේ පුතේ අපිට ජීවිතේ ලැබිලා තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි ඒ නිසා ඔබ විඳවන ජීවිතයක් ගත කරන්න එපා ඔබ විඳින ජීවිතයක් ගත කරන්න තමන්ට තමා පිළිබඳව හිතලා ආත්ම තෘප්තියක් ඇති කරගන්න පුළුවන් නම් තමාට තමා පිළිබඳව හිතලා අභිමානයක් ඇති කරගන්න පුළුවන් නම් ඒ ජීවිතේ මගේ අම්මේ තාත්තේ සාර්ථකයි සමහර මිනිස්සුන්ට තමන්ට තමන් ගැන හිතලා අභිමානයක් ඇති කරගන්න බෑ තමගේ ජීවිතය ගැන ආපස්සට ඇරිලා බලනකොට පසුතැවිල්ලක් වේදනාවක් පශ්චාත්තාපයක් තියෙන්නේ ඒ නිසා ජීවිතේ ආපස්සට ඇරිලා බලලා අපිට සතුටක් ලබන්නට පුළුවන් ජීවිතයක් අපි ගත කරන්න ඒ නිසා මම මේ කියාගෙන ආවේ දැන් පාප කර්ම කරනවා ඒ පාප කර්ම වලට අනුරූප විපාකෙ කොයි වෙලාවකදී යන්නේ හම්බ වෙනවා ඒකෙන් ගැලවෙන්න ඒකෙන් මිදෙන්න මේ ලෝකේ කාටවත් පුළුවන් දැන් මේ ධර්මදේශනේ මාතෘකා විදියට තෝරගත්තේ මම ධම්මපදයේ කියන පොතේ බෞද්ධයාගේ අත් යම් පුද්ගලයේ නරක සිතකින් නරක ක්‍රියාවක් කරන්නේ නම් ඒ නරක ක්‍රියාවේ විපාකය ඒ පුද්ගලයා පස්සෙන් එනවා මොන වගේද ගුණා පසුපස එන කරත්ත රෝදේ වගේ චක්කංග මහතෝ පද ගුණා පස්සෙන් එන කරත්ත රෝදේ වගේ ඇවිදilla ඒ කරන අකුසල කර්මීය විපාක දෙන්න ඒ කරන අකුසල කර්ම විපාක දෙන්නේ මොන වගේද ගුණා පස්සෙන් එන කරත්ත රෝදේ වගේ ඒනිසා අකුසල කර්මයේ වලින් අපි වැළකෙන්න ඕන ජීවිතේ හැම වෙලාවකම අපි කරන්න ඕන කුසල කර්ම දැන් අකුසල කර්ම කරනවට ඒක මොන ක්‍රමයෙන් හරි ඒක පින්වතුනි විපාක දෙනවා මෙලවදී සමහර ඒවා විපාක දෙනවා ඒවට කියනවා ditta dhamma vedaniya karma සමහර ඒවා මිය ගිහිල්ලා විපාක දෙනවා දුගතිය ප්‍රතිසත් ඒ නිසා මේ පින සහ පව කියන දෙක පිළිපදව අවබෝධයක් අපි තුන ඇති කරගන්නට ඕන. පව කිරීමෙන් වලකින්නට තමන්ගේ හිත දියෙන. පස් පව දස අකුසල් වලින් වැළකීලා ජීවිතය අර්ථවත්ව ගත කරොත් ඒ මිනිස්යාට මානසික තෘප්තියක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ඒ පවකම අද වර්තමාන සමාජෙ කොයි තරම් මිනිස්සු පාප කර්ම වලට බැහැ වෙනවා මිනිස්සු ඝාතනය කරනවා විතරක් නෙමෙයි සොරකම් කරනවා විතරක් නෙමෙයි මංකොල්ල කනවා විතරක් නෙමෙයි කාම විද්‍යාචාරය විතරක් නෙමෙයි මිනිස්සු සූදුවට බැහැ වෙලා සුරාවට බැහැ වෙලා ජීවිතේ හරියට නාස්ති කරගන්න අද තරුණ ළමයි මේ ගම්බල පොයි තරම් අපේ තරුණ පුතාලා ජීවිත නාස්ති කරගෙන තියෙනවද මද්ද්‍රව්‍ය භාවිතය දෙබ්බේ වෙන. ඒ මද්ද්‍රව්‍ය වල දෙබ්බේ වෙන ඒ දරුවන්ට ඒව නැතුවම බෑ. අද මේ බොහෝ ගම්මාන වල ගත්තාම මේ ගම් ඇතුලේ අනේ ලස්සරට ඉන්න අපේ ළමයි තරුණ කොල්ලෝ විශාල පිරිසක් මද්ද්‍රව්‍ය වල දෙබ්බේ වෙලා ජීවිත උන්ගේ නාස්ති කරනවා. බැලුවට පස්සේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා එක දවසක් දෙකක් නොබී ඉන්න බෑ. ඒගොල්ලන්ගේ මද්ද්‍රව්‍ය පුරුදු වුණාට පස්සේ ඇඟට අත්‍යවශ්‍යයි. සමහර වෙලාවට සල්ලි නැති වුණාම අම්මට ගහනවා. සල්ලි නැති වුණාම තාත්තට ගහනවා. සල්ලි නැති වුණාම පන්සලේ පින් කැටේ කඩනවා. සල්ලි නැති වුණාට පස්සේ මිනිස්සේ ඝාතනය කරන්න සිද්ධ වුණා. ඒක බොණ්ඩ අවශ්‍ය නිසා මිනිස්සයා ඝාතනය කරන්න හරි පිළිමයි. ඒ තරමට අපේ මේ ගම්වල මේ වසංගතය මේක මේ කොරෝනා වගේ තමයි දැන් ගම්වල හැම තැනම අපේ කොල්ලෝ හරියට නාස්ති වෙනවා මද්ද්‍රව්‍ය දෙබ්බේලා ඒ නිසා ඒවා ඇත්තටම හිතන්නට ඕනේ දරුවෝ
මම මේ දේ කළොත් මගේ රත්තරන් අම්මට මම කොහොමද මුණ දෙන්නේ මම මද්දවෙ වලට ලොල් වෙලා කඩේට කරොත් මගේ රත්තරන් තාත්තට කොහොමද මම මුණ දෙන්නේ මගේ යහළුවන්ට කොහොමද මම සමාජයට මුණ දෙන්නේ එහෙම හිතන්නේ ජීවිත හරියට නාස්ති කරගෙන ඉන්න තරුණ පිරිස ඉන්නවා මේ වර්තමාන සමාජයේ මද්දවයට සූදුවට සුරාවට ඒ හැබැයි වෙලා ජීවිත හානි කරන්නේ ඒ නිසා අපි ජීවිතේ හිතන්නට ඕනේ කරන කියන දේවල් වලට අපිට අනුරූප විපාක එනවා ඒක අපේ ඇහැට පේන්නේ නෑ ඒ නිසා මේ විශ්වයේ තියෙන විශ්ව ශක්තිය ඒ විශ්ව ශක්තියනත් අපිට එක එක විදිහට බලපාන දැන් අපි ස්වභාව సౌందర్యයත් එක්ක දැන් මේ මේ ප්‍රදේශය ගත්තොත් එහෙම මේ මිනිස්සු ඇත්තටම මේ ස්වභාව సౌందర్యයත් එක්ක ඇත්තටම ජීවත් වෙනවා නමුත් මේ අපි කොළඹ පැත්තට ගියොත් එහෙම වෙනත් ප්‍රදේශයකට ගියොත් එහෙම මේ පරිසරයේ ලස්සන පරිසරයේ නැහැ මෙහෙ තවම මේ පරිසරයේ ගහකොළ රැකිලා තියෙනවා ආරක්ෂා වෙලා තියෙනවා තරමක් දුරට හරි මේ සිරිපාද අඩවියත් එක්ක මේ ගහකොළ සතා සිව්පාව ඇත්තටම රැකිලා තියෙනවා තවම ඒ නිසා මේ අතන්ටුණත් මේ ප්‍රදේශයේ ගියත්තර දැන් ඔය පායන කාලේට පුදුම රසයක් තියෙන නමුත් මේ ප්‍රදේශයේ ගොඩක් දුරට මේ තියෙන ගහකොළත් එක්ක ඒ තත්ත්වයට දැන් ගොඩාක් දුරට මේ ගහකොළ තියෙන ඒවා මිනිස්සු ඉලිපේලි කරලා තේ හිටවල නොයෙක් දේවල් කරලා කෙලේ සුද්ධ කරලා එහෙම කරනවා අනන්ත ප්‍රමාණ පුළුවන් තරම් පරිසරයත් එක්ක අපි ජීවත් වෙන්න පරිසරයේ තියෙන ගහකොළ අපි රැක ගන්න ඕන ඒවා ආරක්ෂා කර ගන්න ඕන මේ ජල සම්පත උනත් අපිට තියෙන පරිසරයේ තියෙන ගහකොළ රැකුණොත් විතර ඒවා විනාශ වෙලා ගියොත් අපිටමයි ඒ වෙන් විපාක දැන් ඔබ දන්නවා ගහ අපේ අම්මා තාත්තලා දුල පුතලා දන්න කුමුක් ගහ කියන සාගයෙන් ඔක්සිජන් නිපදවන එක දවසකට මිනිස්සු 10 දෙනෙකුට අවශ්‍ය කරන ඔක්සිජන් කුමුක් ගහෙන් නිපදවන බලන්න මේ සාගයේ වටිනාකම ජලය ජල උල්පත් සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන ජල උල්පත් නැති තැනක කුමුක් ගහ පිටවෙව ජල උල්පත් උපද්දවන ඒ තරම් වටිනා ගහක් ජලය සිසිල් කරන ඒ නිසා මේ එක පැලයක් ඒ නිසා මේ පරිසරයේ තියෙන ගහකුල අපි ආරක්ෂා කරගන්න රැක ගන්නට ඕන එවිට ස්වභාව సౌందර්යයේ අපිට විශාල ආශිර්වාදයක් ලැබලා දෙන සමහර ගස්කොලන් ගත්තොත් අවුරුදු 100 ගාන කාර 500ක් පරණ ගස්කොලක් තියෙන මිනිස්සු කිසිම ඊට වැඩි අවුරුදු දහස් ගාණක් පෙරණි ගස් තියෙනවා කිසිම හිතප්පුවක් නැතුව ඒවා මිනිස්සු කපලා දාන හැබැයි ගහට කතා කරන්න පුළුවන් නම් ගහ දුක කියලා අඬන ඒ නිසා අපි මේ ස්වභාව సౌందర్యයත් රැක ගන්න ඒ වගේමයි අපි කරන කියන කටයුතු වලදී දෙපාරක් හිතලා අපි මේ කටයුතු කරන්න දැන් නරක කළොත් නරක අපිට විපාක දෙනවා කියලා මම මතක් දැන් අපි අම්මල තාත්තලා ඔය පෙරණි ගෙවල් වල ඉන්න අම්මල තාත්තලා ඇත්තටම මේ පිළපවගෙන ඒගොල්ලන්ට මේ පොතේ පතේ දැනීම නෑ ඒ වුණාට පුදුම දැනීමක් තියෙනවා පින් කරන එක ගැන පව් කිරීමේ වැලකීම ගැන ලොකු අවබෝධයක් තියෙනවා සමහර වෙලාවට සත්තු මරන කවුරුහරි මාළු වලන්න යනවනම් ආහාරම මාළු වලන්න පව් සිද්ධ කරගන්න එපා ඊළඟ වෙනත් මොනවා හරි නරක දෙයක් කරනවනම් සමහර වෙලාවට ඒව කියලා දෙනවා දැන් අද ඉන්න ළමයින්ට උනත් ඒ අවබෝධය තරුණ පරම්පරාවට උනත් ඒ අවබෝධය නැහැ මේ පෙරණි අම්මලාට පොතේ පතේ දැනීම නැති වුණාට ඒගොල්ලෝ අපේ සංස්කෘතියට ගරු කළා අපේ ආගම ධර්මයට ගරු කළා දැන් අද බලන්න ඉස්සර ගෙදරකට එනකොට දැන් මේ මන්ත්‍රීතුමාලෙන් මේ කට්ටියට ගෙදරකට ඉස්සර එනකොට කවුරු හරි ළමේ වාඩිලා ඉන්නවනම් වැඩිහිටියෙක් කෙනෙකුට ටක් ගාලා නැගිටිනවා. අද කොයි ගෙදරද වැඩිහිටියෙක් කෙනෙකුට ළමෙක් නැගිටින්නේ? පුටු උඩට වෙලා හිටන් කකුල් දෙකක් පුටු උඩට අරගෙන ඉන්න රිමෝට් එක අතේ තියාගෙන ඉන්න ටීවී එක බලනවා. කෝපුදේ අම්මා කියලා හෙව්වොත් මම දන්නේ නෑ. ආයි හිල වෙන්නෙවත් නෑ. ඒක මූණ දිහාවත් බලන්නේ නෑ. එහෙම තියෙන්නේ. ඒ නිසා වැඩිහිටියෙකුට ගරුසරු කරන එක පවා ආඩුවෙලා හාමුදුරුවෝ කෙනෙකුට බස් එකකට නැත්තාම සමහරලාට සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා සීට් එක දෙන්නේ නැහැ. හාමුදුරුවෝ නැග්ගේ ගමන් නිඳ යනවා.
ගැබිනි මාතාවක් බස් එකට නැග්ගේ ගම ඒ පැත්තේ ඉන්න කට්ටියට නිින්ද යනවා බස් එකේ සීට් එකේ ඉන්නව දෙන්නේ ඒ පැත්ත දෙන්නේ කියන නිින්ද යනවා ටක් සමහර ලාවට ළඟ ඉන්න එක කියලා තමයි අහනවා මේ ඇහැරලා බොරුවට නිදි දැග්ගේ ගම නිදියන සීට් එක දෙන්න වෙයි කියලා කෙනෙකුට අපහසුතාවයෙන් ඉන්නව නම් බස් එකේ සීට් එක දෙන්න පුළුවන් නම් ලෙඩෙකුට ගැබිනි මාතාවකට කොච්චර පිළිසිද්ද වෙනවද තමගේ ලොකු කැපකිරීමක් කරන්න ස්වාමීන් වහන්සේ ළමකට බස් එකට නැගලා සීට් එක දෙන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද ඒක තමන්ට ලොකු මානසික තෘප්තියක් අද දවසේ මම මේව පින්කමක් හරි කරගත්තා කියලා ඒකින්ද අපි හිතන්නට ඕන හැම වෙලාවෙම ජීවිතේ අපි කරන කියන කටයුතු වලදී මානසික තෘප්තියක් සතුටක් ඇති වෙන විදියට අපේ ජීවිතේ කරන කියන වැඩ කටයුතු අපි කරන්නට ඕන එනිසා පෞකම් කරන මිනිස්සු අපේ බුදුමහමුදුරෝ දේශනා කළා පෞකම් කරන මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම ඊළඟ ආත්මේ දහමතුළු පෙන්වලා දෙනව දුගතියට එනිසා මැරෙන්නේ නැතිනේ මේ ලෝකේ ඉන්න හැමෝම මැරෙනවා අපි හැමෝම මිය යනවා අජීවී සජීවී සෑම වස්තුවක්ම නැති වෙලා යනවා එහෙමනම් අපි කරන කියන කටයුතු වලදී අවදානියෙන් ඒ කටයුතු සිද්ධ කරගන්න ළමයෙන්ට උනත් හොඳ නරක කියලා දෙන්න ඕන අර ධම්මපදයේ දෙවෙනි ගාථාවෙන් කියන්නේ හොඳ හිතකින් හොඳ ක්‍රියාවක් කරනකොට ඒක විපාක එනවා මොන වගේද ඡායාවනපයි තමන් පස්සෙන් එන සෙවණැල්ල වගේ එවිදilla හොඳ විපාක දෙනවා දැන් තමන් පස්සෙන් එන සෙවණැල්ල තමන් අත්හැරලා යන්නේ ඒ වගේ හොඳ කරන දේවල් අපිට හොඳ විපාක දෙනවා නරක විපාක දෙනවා වගේ හොඳත් තියෙනවා ඒ නිසා යහපත් දෙයක් කරනකොට ඒක විපාක දෙනවා දැන් ඔයත් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා සමහරවල් රියානතුරු වෙලා සමහරවල් වාහන දෙකක් හැප්පෙනවා හැප්පිලා සේරම අය මිය යනවා සමහරට එක්කෙනෙක් ඉදුනේ එහෙම නැත්නම් දෙන්නෙක් ඉදුනේ එතන මොන වාහනේ කුඹේට කත පුඤ්ඤතා පෙර පින අපිට කියන්නේ එහෙම වෙච්ච ගමන් මගේ ජීවිතේ බේරුනේ පෙර පිනක ඒ නිසා එහෙම වෙන්න පුළුවන් පෙර පිනක් අනුව ජීවිතේ බේරුණා වෙන්න පුළුවන් ඒ නිසා පෙර ආත්ම බින් කරලා තියනවනම් ඒවත් අපිට ඒ කරලා තියෙන බින් මේ ආත්මිකයක විදියට අපිට ඒව විපාක දෙනවා බින් කරුනේ සැප විපාක විදියට හොඳ විදියට දැන් අපි අපල කියන්නේ මොනවද පෙර ආත්මයේදී අපි කරපු අකුසල කර්ම මෙලව විපාක දෙනවා එතකොට මේ පෙර ආත්මේ කරපු අකුසල වලට තමයි අපි කියන්නේ අපල කියන්නේ ඒ විපාක දෙනකොට අපි මොකද කරන්නේ ජන්ම පත්‍රේ පරීක්ෂා කරලා ඉතා අපි මොකද කරන්නේ පිළිවෙත් කරා පිරිත් කියනවා ආගමික වතාවත් කරනවා බෝධි පූජා තියනවා එහෙම කරා ඇයි අර අකුසල කර්ම අපිට විපාක දෙන්නේ ඒ නිසා අපි හිතන්නට ඕන හැම වෙලාවෙම කුසල කර්ම කරමු දැන් මේ මිනිස්සු දැන් අද වර්තමාන සමාජයේ ගත්තහම අපි හැම කෙනෙක්ම මේ ඉන්න ටික කාලයේ ජීවත් වෙලා ඉන්නේ හැමෝම මැරෙන වැඩි දවසක් මිනිස්සු දැන් ජීවත් වෙන්නේ අවුරුදු 70කට අඩුවෙන් අද බලන්න ඉස්සර මිනිස්සු අවුරුදු 80 90 ජීවත් වුණා දැන් හැම මිනිස්සයම අවුරුදු 50 55 60 වෙනකොට මිය යනව බහුතරයක් දෙන්නේ එතකොට අවුරුදු 50 වෙනකොට ගෙදර 500ක් දාන්න බෙහෙත් කියනවා. හම්බේලා කතා කරොත් එහෙම හාමුදුරුවනේ ආතරයිටිස්. හාමුදුරුවනේ කොලෙස්ටරෝල්. හාමුදුරුවනේ ඩයබටිස්. බැලුවත් එහෙම ලෙඩ පහක් හයක් තියෙනවා අවුරුදු 50ක් විතර වෙනකොට. හේතුව මොකද්ද? අපි කනකොට කෑම බීම මොනවයි කන්නේ? දැන් මේ ගම්වල නම් මිනිස්සු තවම ඔය අලබතල මඤ්ඤොක්ක පොස්තෙල් ටිකක් තවම කනවා. නමුත් බහුතරයක් දෙනේ කන්නේ අපි වස විස තනි ක්‍රම වස කන්න ලීස් ගහක් අරගෙන බලන්න පොඩ්ඩක් ඒ ලීස් ගහේ කොළ ටික අයින් කරලා අර ගහන බෙහෙත් තියෙනවා ගෝවා ගෙඩියක් අරගෙන ඉමින් සැරේ අර පතුරු ගලවලා බලන්න ගෝවා මල කුංචි කාලේ ගහන බෙහෙත් තියෙනවා තනි ක්‍රම වස විස කෙහෙල් කෙහෙල් කරට අර අමුවෙන් කපට කෙහෙල් කරු රෑට බෙහෙත් ජහුවට පස්සේ උදේ වෙනකොට ඉදිනවා තනි ක්‍රම අපි කන්නේ වස විස එනකොට මේ කාල සීමා වෙනකොට මිනිස්සුන්ගේ ලෙඩ රෝගත් වැඩි ශාරීරික සත්‍යය තීන වෙලා ගිහිල්ලා මානසික සත්‍යය තීන වෙලා ගිහින් දැන් ඉස්සර මිනිස්සුන්ට
චින්තන ශක්තිය කියලා එකක් තිබ්බා. ඒ කියන්නේ මොකද්ද? හිතලා යමක් කරන්න පුළුවන්. හිතලා යමක් කියන්න පුළුවන්. ඉස්සර මිනිස්සුන්ට අද වගේ කාලගුණ අනාවැකි කියනකන් හිටියේ නැහැ ඉස්සර මිනිස්සු. කෙලින් එළියට බැස්සා ආසතියා බැලුවා හරියටම වහින මාසේ දිනේ කියන. අද කාටද පුළ කියන්න පුළුවන් එළියට බැලලා ආසතියා බලලා වහින මාසේ දිනේ. ඉස්සර එහෙම චින්තන ශක්තියක් අපේ මිනිස්සුන්ට තිබ්බා. අද ඒ කාලගුණේ උනත් වෙනස් වෙලා තියෙන්නේ. ස්වභාව සෞන්දර්යය උනත් අද වෙනස් වෙලා තියෙන්නේ. අද කාටවත් එහෙම කියන්න පුළුවන් කම නැහැ. ඒකින්ද හිතන්නේ නැහැ. දැන් අපි හැම දෙයකම අපේ මේ සංස්කෘතිය දිහා දිනු දැනීම මට්ටම උනත් ගත්තට පස්සේ දැන් අද ඇත්තටම අපි ළමයි ඉගෙන ගන්න හොඳයි. දැන් ඉස්සර දැන් ඉන්න ළමයින් අහන්න බලන්න මේ චක්කරි ඉස්සර පොඩි කාලේ මේ අම්මලා පා ඉස්කෝලේ යනකොට කියන්නේ පාඩම් කරන්න දෙවරක් ඉන්න තොලොස්වරක් කියන. දැන් අද ඉන්න ළමයෙක්ගෙන් අහන්න පු ගාන කවුරුවත් දන්නේ පොඩ්ඩක් ඉන්න කැල් එක ගහලා බලලා කියන්න. එහෙනම් 10යි 10යි 20ද කියලා හරියටම සුවර නෑ. ඒකත් කැල් එක ගහලා බලන්න ඕන 10යි 10යි 20ද. ඒකත් සැකයි. එතකොට ඊ තත්ත්වෙ ඉස්සර චින්තන ශක්තිය තිබ්බ මිනිස්සුන්ට යමක් හිතලා කරන්න පුළුවන්. ඊළඟට ඒ ආශිර්වාදයන් දෙවියන් වෙනුවෙන් ඔය අපේ කුඹුරු වැස්සන්න නෙලා ගන්නකොට දෙවියෝ වෙනුවෙන් අර පඳුරක් ගැට ගහලා ඊ අවශ්‍ය කරන සාන්ති කර්ම කරලා ඒ කටයුතු කරනකොට වර්ෂාවෙන් අරේ මේ කිසි පස්සයක් නැතුව ඉස්සර මිනිසුන් හොඳ දේවල් කරගන්නවා. දෙවියෝ උනත් බැලුවා. ඒ නිසා අද කරන්නේ කියලා දේවල් වලදී සමහරවිට දෙවියෝවත් බලන්නේ. සමහර දේවල් මිනිස්සු කරන ඒවා තියා දෙවියෝවත් බලන්නේ. ඒ නිසා ඇයි ඊ හැම දෙයක්ම අද වෙනස් වෙලා. මිනිස්සුගේ චර්යා රටාවන් වෙනස් වෙලා. දැන් බලන්න ශාරීරික ශක්තිය එන්න එන්නම හීන වෙලා ගිහිල්ලා වැඩි ඕනේ අනුරාධපුර යුගේ. ඔබ අනුරාධපුර යනවා මේ අත්ත හැම කෙනෙක්ම අනුරාධපුර යනවා. බලන්න අනුරාධපුරයට ගිහිල්ලා ශ්‍රී මහ බෝධියට ඇතුල් වෙන තැනම තියෙනවා ලෝහා මහ ප්‍රාසාද. මහල් හතකින් යුක්ත ප්‍රාසාද. තට්ටු හතයි. මොනවද හදලා තියෙන්නේ? ගල් කණු වලින්. ඔය ගල් කණු සකස් කරලා තියෙන්නේ කවුද? අපේ රටේ අපේ මිනිස්සු. එතකොට සමහරවිට ඔය ගල් කණුවක් දෙන්නේ දෙපැත්තෙන් අල්ලලා ඉස්සර අරන් ගිහින් වෙන්න පුළුවන්. සමහරවිට එක්කෙනෙක් උස්සලා අරන් ගියා වෙන්න පුළුවන්. අපි වගේම මිනිස්සු හිටියේ ඒ මිනිස්සු අතරද වැඩියෙන් ශක්තිය තිබ්බ 10 දෙනෙක් තමයි දසමහායෝධය කියලා දුටුගැමුණු රජුරෝ වෙනම තෝරගත්තේ. මේ සාමාන්‍ය මිනිස්සු. මේ මිනිස්සුන්ට ගල් කණුවක් උස්සන්න තරම් ශක්තිය තිබ්බා. දැන් අද මේ ගල් කණුවක් හදාගන්න මැෂින් නැතුව කාටද පුළුවන්? අතින් හදන්නේ කවුද? ඊළඟට ඔය ගල් කණුවක් අද උස්සන්න කී දෙනෙක් ඕනේද? ආමාන ශාරීරික ශක්තිය ගොඩාක් දුරට ඒ කාලේ ඉඳලා මේ කාල සීමා වෙනකොට මිනිස්සුන්ගේ හීන වෙලා ගිහින්. වැඩි ඕනේ මේ પરම්පරාවෙන් යහපැත්ත. දැන් අදනේ අපිට ලයිට් වතුර මගේ අම්මේ තාත්තේ තියෙන්නේ. දැන් මේ කඳු වල ඉස්සර ඔයත් ඉන්නකොට මේ අපේ අම්මලා වතුර ටික ගේන්නේ නැත්තේ මේ සමහරට පල්ලෙයෙන් හැතම්ම ගානක් පල්ලෙහාට ගිහිල්ලා අර උගුලේ කලගෙඩිය තියාගෙන හැතම්ම ගානක් වතුර එක ගේන්න ඇතිනේ අර කලේ තියාගෙන උගුලේ තියාගෙන වතුර එකක් උගුලම මේ කලේ තියාගෙන අනික අද වතුර බාල්දියකුත් අරගෙන හැතම්ම ගානක් එන්නේ දැන් අදේ පහසුකම් දිනව මේ ගෙවල් වලට ලයිට් වතුර සියල්ලම අපිට දිනව නමුත් ඒ අම්මලා කරපු කැපකිරීම දැන් අද ඉන්න අලුත් නෝන කෙනෙකුට කියන්න දුවේ වතුර කලෙණිය කරවරි ලිදෙන් කියන වතුර කලෙණිය ගෙනාවොත් සතියක් තෙල් ගන්න වෙනවා ඒකෙන්ද ආ එක දවසයි කියන්නේ ඒ තරමන ශරීර ශක්තිය ඒ પરම්පරාවේ මේ પરම්පරාවට එනකොට ඒ ශරීර ශක්තිය නේ ඉස්සර අපි අම්මලට පුදුම ශක්තියක් මේ වයසක අම්මලට තියෙනවා ශාරීරික ශක්තිය සමහරලාට කුඹරටත් යනවා උයන පියනේවද හැම දෙයක් ගැනම හසල දැනීමක් තියෙනවා ඊළඟට දැන් ඉස්සර මේ කුඹුරු වැඩ කරනකොට 30 40කට කෑම හදනවා වැඩිත් නැ අඩුත් නැ දැන් අද ඉන්න දුවේ කියන්නකෝ දුවේ 40කට හාල් තියාපන් කියන තියෙනවා 80කට ඒකෙන්ද අර පිරිමැස්ම කියන එකත් මේ පැරණි අම්මලගේ බොහොම හොඳට තිබ්බා කොස් ගෙඩියක් කැපුවා ඒ කොස් ගෙඩිය කපලා මොකද කරන්නේ මදුරු ටික ගලවලා කොහොල්ල ටික අරගෙන කොහොල්ල ටිකක් වීසි කරන්නේ
කුස්සිය මැටි බිත්තිය ගහලා කොහොල්ල ටික කලේ පැච් එකක් ගියොත් මේකත් ඕන වෙයි කිය. ඒ විතරක්ද? අර පොස් කපල ඉවර වෙලා අර පොස් වහල්ල ඒ ඒ ටික එකතු කරලා ඊට ගිහින් අහරකට කන්න කියනවා. අපද දාන්නේ. හැබැයි පොස් කපල කොටේ අම්මලට පෙරණි අම්මලට වෙනම චීත්තයක් තිබ්බා. ඒ චීත්තය දගෙන තමයි පොස් කපන්නේ. හැමදාම කොහොල්ල ගෑවෙනවා කියලා වෙනම චීත්තයක් තියෙනවා ඒක ඇදගෙන පොස් කපන. දැන් අද ඉන්න නෝනා කෙනෙකුට අලුත් නෝනා කෙනෙකුට කියන්නක දුවේ පොස් කිරියක් කපාපන්. අම්මට ඕන කපා ගන්න කියනවා. ඒකෙන්ද වැඩි යොන්නේ පොස් මදුරේ කපලා ලිපේ තියා බලනවා ඒක කරන්නේ නැත්නම් අතේ කොහොල්ල ගෑවෙනවා කියලා. පෙරණි අම්මලට මේවා හොඳට අල බතල මඤ්ඤොක්ක පොස් දෙල් මේවා තමයි අපේ පෙරන්නෝ කෑවේ. දැන් අදනේ මේ හැම්බේකන් චීස් බටර් කන්නේ. ඉස්සර එහෙම නේ. අපේ අම්මලා මේ අලබතල මඤ්ඤොක්ක පොස් දෙල් තමයි තැම්මේ ගෙවල් වල. ඒවා කාලා තමයි ඒ ශාරීරික ශක්තියේ ඒ තාත්තලා මේ කුඹුරු වැඩ කරේ. විශාල වැඩ කොටසක් නෙවෙයි. උදේ ඉඳන් රෑ වෙනකම් මහන්සි වුණා. ඒ පැරණි අම්මලා තාත්තලාට කොච්චර ශාරීරික ශක්තියක් තිබ්බද? දැන් බලන්නකෝ මේ දම්වල බෞද්ධරේක ඉස්සර කොච්චර මිනිස්සුන්ට දැන් දැන් දිනවල ගොඩාක් දෙනෙකුට තියෙන මේ දන් සිලිටක් මරබෝන්නේ දැන් ඉස්සර උරුම ලෙඩක් තිබ්බයි අපේ මිනිස්සුන්ට කොච්චර නම් පාරේ ඇවිද්දද දැන් කියන්නේ ගෙලින්ම ගෙවිලා කියලා මේක දලිත පොල්කට ගෙවිලා කියලා දැන් අපේ පැරණ මිනිස්සු මේ මන්දිතුමාලේම දන්නවද මේ රත්ති කොච්චර පයින් මේ මිනිස්සු ඇවිදලා ඇද්ද දැන් අද වෙනකොට ලෙඩ රෝග හැදිලා තියෙන විදිය එතකොට මේ මිනිස්සු ඇවිදපු ඇවිදිල්ලට මේ දලිත පොල්කට කොහොමද වෙන්න ඕන එතකොට දැන් අද ලෙඩ රෝග නොයි කියලා තියෙනවා අසනීප තත්ත්වයක් තියෙනවා කනබල කෑම බීම ප්‍රධානම බලපාලා තියෙනවා ඒ නිසා මිනිස්සුගේ ආයුෂ එන්න එන්නම අඩු වෙනවා අවුරුදු 10ට කාල සීමා වෙනකම් මිනිස්සුගේ ආයුෂ අඩු වෙනවා ගුණධර්ම කියන ඒවා පිරිනව ඒ නිසා පුළුවන් තරම් මේ දරුවන්ට උනත් කියලා දෙන්න ඕන අපි මගේ රත්තරන් පුතේ දුවේ හොඳ දේ කරාපා උදේ ඉස්කෝලේ යනකොට අම්මට වඳින්න ඉස්කෝලේ යනකොට තාත්තට වඳින්න වැඩි හිටියන්ට ගරු කරන්න ඒකින්ද හොඳ දේවල් යහපත් දේවල් දරුවන්ට උනත් කියලා දෙන්න ඕන. ඒ නිසා අම්මා ආදර්ශවත් උන් නැත්තම් දුවට දුව හැදෙන්නේ නැහැ. තාත්තා ආදර්ශවත් උන් නැත්තම් පුතාට පුතා හදාගන්න බැහැ. ඒ නිසා අම්මා තාත්තා තමන්ගේ මාතෘත්වයේ පිතෘත්වයේ කියන දෙක කිලස ගත්තොත් දරුවනොත් නොමග යනවා. ඒ නිසා අපි හිතන්නට ඕන ජීවිතේ අර්ථවත් මිනිස්සෙක් විදියට අපි ජීවිතේ ගොඩනගා ගන්න දරුවන්ට උනත් හොඳ නරක කියලා දෙන්න අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න අපි අදිස්ථානය ඇති කරගන්න ඒ නිසා පින්වතුනි යහපත් මිනිස්සෙක් විදියට ගුණගරුක මිනිස්සෙක් විදියට තමාට තමා පිළිබඳව අභිමානය තෘප්තියක් ඇති කරගන්න පුළුවන් මිනිස්සෙක් විදියට තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නට හිදී අදිස්ථානය ඇති කරගන්න හැමදෙනාම අද දවසේදී මේ නිවසට පැමිණිලා සද්ධර්ම ශ්‍රවණිය සඳහා බෝම සදේහසිතින් යුක්තව හැමදෙනාම සහසම්බන්ධව. එහෙමනම් හැමදෙනාම සද්ධර්ම ශ්‍රවණී කිරීම තුලින් ජනිත කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියින් හේතු කොටගෙන ධර්ම ශ්‍රවණය කළ පින්වන්තුම හැමදෙනාටම පරලොව හිතසුව පිණිස කෙලවර අමා නිවනින් සැලසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් පාරමිතා පිණිස පවතිවා හැමදෙනාටම උතුම් චතුරාර්ය ධර්මයේ මහබෝධ වේවා කියලා දවසක් සාදු